මට තේරෙනවා මේ ප්‍රැක්ටිස් එක මේ සමාකටියේ සමාධියට එහෙම එහෙම සිසිල් මනසක් ඇති වුණාම අර කන්ටෙම්ප්ලේට් කරන එක කල්පනා කරන එක අඩු වෙලා යනවා පොඩ්ඩක් කල්පනා කරනවා ආයේ ආසයි අර සනීපයක ඉන්න එහෙම කොටසක් ඉන්නවා දැන් ඒකත් කමක් නෑ දැන් හැබැයි ඒකයි අර දේශනාව කියවන කොට හරි තව වෙන ඇනලයිස් කරන ප්‍රැක්ටිසස් කරන කොට පින්වතුනි ඒකෙන් තමයි යෝනිසෝ මනසිකාරය උපද්දවලා අපිට සෝතාපන්න වෙන්න ඕන ඥානය හිත ඇතුලෙන් එන්නේ දැන් මම පොඩි උදාහරණයක් කියන්න මේක ප්‍රැක්ටිස් කරන්න දැන් මේ සූත්‍රවල අර එම්ෙන් ගොඩාක් එනවා දැන් අපි කියමුකෝ පාන් කෑල්ලක් අපි ගමුකෝ මේ පාන් කෑල්ල අපේ මෙහෙම අතේ තියෙනවා මේ පාන් කෑල්ල අතේ තියෙනකොට මේ පාන් කෑල්ලට හිතෙනවද දැනනවද මම මගේ කියලා හිතෙනවද දැනනවද මේ පාන් කෑල්ලට හිතෙනවද දැනනවද මම මගේ කියලා මේ පාන් කෑල්ල අතේ තියෙනවා දැන් මේ ඒකවත් හිතන්න කැමති නැද්ද දැන් හිතෙන එක නැවතුණාද මේ භක්ති ගෲප් එකද දන්නේ නැහැ ඒ තියෙනවනේ මේ මේ දැන් පාන් කෑල්ල පින්වතුනි දැන් මම නිකන් සිම්පල් ක්වෙස්චන් එක පාන් කෑල්ල අපේ ඇඟිල්ලේ තියෙන අතේ තියෙනවා ඒක අපි පාන් කෑල්ලට මොනවද තේරෙනවද මම මගේ කියලා හිතෙනවද මට ඔළුව වෙනුවත් නැතත් ආ එකිනෙකවත් නැනේ නෑනේ හරි නෑ හරි එතකොට දිවක් තියෙනවා දිවට හිතනවා දැනනවද මම මගේ කියලා දිවට දැනෙන්නේ දිවට හිතෙන්නේ නැහැ දිව නිකන් තියෙනවා පාන් කෑල්ල දැන් ඔබ හිතින් ගන්න ඕනේ දැන් පාන් කෑල්ල දිවට තැරිච්ච ගමන් තමයි විඥානේ හට ගන්නවා ඔය ප්‍රොසෙස් ඉනමිනේකට මේ ස්ටඩි කරන්නේ අපි සිදුවීම හේතුඵල වලින් හට ගන්න ආකාරය එතකොට මේක දැන් මේක මෙහෙම කල්පනා කරන නිදහස් කරන හිත ඒකයි දැන් නිදහස් නැත්තම් අවුල නම් මේවා මෙච්චර කල්පනා කරන්න මහන්සි හරිද මේක අපි self realize කරන්න නෙමෙයි කරන්නේ මේ කවුද මේ කෙනා කවුද මේ මොකද්ද මේ ඉතින් මේකෙදී මේ දිවට තැරෙනකොට තමයි විඥානේ කියන්නේ අපි conscious වෙන්නේ conscious වෙලා ඒකේ දැනීමක් එනවා සංඥා වීමක් වෙනවා ඒවා simultaneously වෙනවා ෂනේ දැන් මම මෙහෙම මෙහෙම recognize කරනවා වගේ මේක zoom කියලා දෙයක් වෙනවා මෙතන laptop එක පේනවා ඔන්නෝම මේ ෆාස්ට් වෙනවා එතනදී විඥානේ හට අරන් නැත්තම් මම ඇස් වාගෙන හිටියනම් මට ඒක වැඩ කරන්නේ නැහැ ඒ කනෙක්ෂන් එක එන්න ඕනේ ඉතින් ඒ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක වගේ මේ ඉන කනෙක්ෂන් එකක් තියෙනවා අපේ කොහොම හරි දැන් ඒ විඥානේ අර පාන් කෑල්ල දිවෙ තැරෙන්නේ නැතුව හට ගන්න පුළුවන්ද පුළුවන්ද පින්වතුනි එතකොට මේ මම මගේ කියන එක පාන් කෑලේ නෑ මනු මගේ කියන එක දිවේ නෑ දිවට එන්නේ නෑ දිව as it is just a diva instrument එකක් විතරයි එතකොට මේක තරිච්ච ගමම විඥාණයට ගන්නකොට තමයි මේ දැනීම සංඥා වීම තුළ තමයි දෘෂ්ටියක් එන්නේ මම කියන දෘෂ්ටිය එන්නේ ඒක අර දැනීමට තණ්හා කරන හින්දා අපි මතු මේක මෙන්ටලි මේවා දැන් මම මොකද දැන් මට ඕනේ දැන් අපි ඇති දැන් මේ කල්පනා කරන පැත්ත වඩන්න ඕනේ පිටින් නැත්නම් අපිට සෝතාපන්න වෙන්න හම් වෙන්නේ නැහැ මේ මම යහමින් කල්පනා කරන එකක් වෙන්න ඕනේ ඒක දේශනා අස්සේ දේශනා තුල බුදුහාඳුනගේ ශ්‍රී මුඛයෙන් එන දේශනාවල තුල තමයි චුට්ට චුට්ට අපි දිහා බලන්න පුරුදු වෙන්න ඕනේ ඒ වචනවලින් අපි කියන්නේ කවුද කොහොමද වෙන්නේ එතකොට මම මගේ නොවන පාන් කෑල්ල මම මගේ නොවන දිව තැරවිලා හේතු හෙලා හට ගන්න දේ මම මගේ වෙන්න පුළුවන්ද පුළුවන්ද පින්වතුනි පුළුවන්ද මේක පොඩි උදාහරණයක් විතරයි මේ හැම ඉන්ද්‍රියකින්ම මේක වෙනවා පින්වතුනි මේ හැම ඉන්ද්‍රියකින්ම කන නාසය දිව ශරීරය මන ඉතින් මේ හය ඉන්ද්‍රියංගයන්ටම සම්බන්ධ වෙලා තමයි තණ්හාව ඇති වෙන්නේ මේ දැනීම. තණ්හාවෙන් හින්දා උපාදාන කරනවා. මේක කන්ඩිෂනින් මේක වැඩ කරනවා. ඒතර තණ්හාවෙන්නේ ෆීලිංග්ස් වලට මේ ස්කන්ධයන්ගේ දැනීමට. ස්කන්ධයන්ගේ දැනීමට අපි ඒතර අපි ෆීලිංග්ස් එන්ජොයි කරන්න. ඒ කියන්නේ අපි ඩොපමින් පස්සේ හරි වෙන අන්තිම ධ්‍යානයක් පවා. ධ්‍යානවලදී අපි ඒ ෆීලිං එක ඒක දැනීම ආස්වාදයේ විදිනකොට ඒකට අදාළ මමත්වයක් දිෂ්ටියක් දෘෂ්ටි වලට අපි උපාදාන කරනවා ඒක නරිෂ් වෙනවා ඒක පෝෂණය වෙනවා මේක හිතෙන් බලන්නනේ පින්වතුනි
දැන් හාඳුරු ආයි එන්නේ නැහැ මේ සිල් රකින්න ඇති කියන්න. කෙලින්ම නිවන් දකින්න කල්පනා කරන ඕන ආකාරය. ටයිම් එක නැහැ, වෙලාව නැහැ. එතකොට මේ උපාදාන කරනකොට තමයි අන්න ඒකෙන් උපාදාන කරලා අපි එහෙම උපාදාන කරලා තියෙනකොට එහෙමින් අපි කර්ම රැස් කරගන්නවා. එතකොට අපිට ඒ කර්ම වලට ගැළපෙන භව හැදෙනවා පින්වතුනි. දැන් කාම ලෝකේ කාම ලෝක රූප ලෝක අරූප ලෝක. දැන් ධ්‍යාන වල ගොඩක් විට රූප ලෝකේ වඩන ධ්‍යානයේ ඒ දැනීම අල්ල ගන්න විදිය අනුව ගොඩක් විට ඒවා ෆීලිංගස් දැනෙන්නම නැති ෆීලිංග එකක් ඒක උපේක්ෂා ෆීලිංග දැනීම. එතකොට දෘෂ්ටි වලට තමයි අපි අල්ලගන්නේ. ඒක පර්මනන්ට් කියලා. ඒක සදාට තියෙනවා හරි. ඒක හැමතැනම විහිදිලා හරි. ඔය ආත්ම දෘෂ්ටිය, එතකොට ඔය දේව සංකල්ප ඔක්කොම ඒක බේස් කරලා තමයි එන්නේ පිටත. බුදුහාඳුරෝ අර ඒ උප්පත්තිය ලබන හැම භව තලයකින්ම බුදවන්න තමයි ඔය විදර්ශනාව කරවන්නේ. දැනීමට, ෆීලිංගස් වලට. මම නැති කරවන්නේ. කොහොම බලනකොට. එතකොට පින්වතුනි මේක දැන් එතන බව එහෙම හැදි අපි හදවනවා නිතරම මේම ආශ්‍රාදය කරනකොට. දැන් අපි කෑම වලට හරි පේන ඇහෙන දෙයකට අපි ආශ්‍රාදය කරන කාමතලයේ තමයි ඒ කර්ම රැස් කරන උපාදාන කරන එහෙම කරන්නේ. එතකොට ඒ මේ ඒක මෙහෙම ලින්ක් වෙන හැටි අපි මෙනි කරන්න ඕනේ පින්වතුනි. මේක පෝෂණය කරනවා මේක නේද? මේවා කරන සූත්‍ර තියෙනවා.